ඔබ නැවතත් සිකුරාදා පියුම් විලත් එක්ක. විරාමයට යන්න කලින් අපි ඔබට මතක් කළානේ රස විශේෂාංගය තුළින් අදත් රසවත් කෑමක් හදන්න ඔබට කියලා දෙනවා කියලා. ඔන්න දැන් සූදානම් බින්දින පොතක් පෑනක් අතට අරගෙන මේකට අවශ්‍ය දේවල් ටික ලියාගෙන කොහොමද මේක හදන්නේ කියලා බලාගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා ඔබට කියන්න ඕනේ. හොඳයි. බොහොම රසවත් කෑමක් අද හදන්න සූදානම්ින් තියෙන නිසා ප්‍රවේශයක් ලබා ගන්න මේ විදිහට මේ රස විශේෂාංගය. අද රසවිශේෂාංගයෙන් ඔබට බොහොම රසවත් කෑමක් කියලා දෙන්න කෑමක් හදන විදිය කතා කරන්න සූදානම් වෙන්නේ කුළුබඩු සංස්ථාවේ සභාපතිනිය ඒ වගේම ප්‍රවීණ සුපවේදිනියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන කුමුදුනි ගුණසේකර මහත්මිය අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. ඉතින් අදත් ඔන්න සූදානම් බොහොම රසවත්ව කෑමක් හදන විදිය ඔබට කියලා දෙන්න. අද මොකක්ද මේ අපි හදන්න සූදානම් වෙන්නේ කියලා කියමුකෝ. චෛනි අද නම් හදන්නේ ඇත්තටම චීන කෑමක්. මොකද චීන කෑමක් නිසා නෙමෙයි තෝරගත්තේ. හරිම පෝෂදායි. අපි හැමදාම හදන සම්ප්‍රදායික ආහාර වර්ගම තමයි ගන්නෙ. හදන විදිය වෙනස්. හරි. එහෙනම් ඔන්න අපි සූදානම්ෙන් ඉන්නවා මේක කොහොමද හදන්න කියලා කියන්නේ. හැබැයි ඊට කලින් අපි මොනවද මේකට අවශ්‍ය කරන දේවල් ටික කියලා තිබු. ඔව්. චෛනි අපිට ඕනේ චිකන්. චිකන්. ඉස්සෙල්ලා කියලා දීලා චිකන් ඕනේ. චිකන් කෝප්පයක් කියලා හිතමු. හරිනේ. ඊට පස්සේ ඕනේ අර්ථාප ලල. පොඩිවට කපාගෙන කෝප්පයක්. හතු. හතු කෝප්පයක්. ඊට පස්සේ ඕනේ බෙල් පෙපර්. මොකද අපි ඇත්තටම බෙල් පෙපර් තමයි සාමාන්‍ය චීනේ පාවිච්චි කරන්නේ. අපේ රටේ තියෙනවා. ඒසත් කමක් නැහැ. ෆුඩ් සිටි එකෙන් එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. ඔව්. ඊළඟට සුදු ලුණු. පුංචිවට ලියාගෙන. සාමාන්‍ය ප්‍රමාණයක්. ඊළඟට ලුණු. සීනි, මිරිස්, සෝයා සෝස්, ඊළඟට තෙල්, වතුර. එච්චරයි. පොඩි දෙයයි. හරි. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අද මේ කෑම හදාගන්න. හරි. අපි එහෙනම් පටන් ගමු. ඉස්සර වෙලාම ජයනි, මම මේ කරලා තියෙන්නේ අතර මෙතන අපිට අපහසු නිසායි මෙහෙම ගෙනාවේ. මස් අරගෙන කපලා සාමාන්‍ය කෑලි වලට, පොඩි කෑලි වලට සෝයා සෝස්, මිරිස් කුඩු චුට්ටක්, ලුණු දාලා සීසන් කරනවා. මේ වගේ අපිට තියන්න පුළුවන් විනාඩි 15ක් 20ක් විතර. ඊට පස්සේ ඔන්න අපි හදන්න ගන්නයි හදන්නේ. දැන් මේ චිකන් නේ මේ අරගෙන තියන්නේ අපි. එතකොට මේකට දැන් අර සමහරු ඉන්න පුළුවන්කම තියෙනවනේ මාළු වගේ දේවල් කන්න කැමති ඉන්නේ කියන එකට ඒකෙන් ගැටලුවක් නැති නේද? කමක් නැහැ. නමුත් මේ හදන්නේ අපි ආහාර වේලේ හැටියට තමයි ගැටලුව තියෙන්නේ. ඒකයි. නෑ ජනි මේ හදන්නේ චීනේ හදන විදියම. මේක වෙනස් කරලා හදන්න පුළුවන් නම් ඒක කිසි ගැටලුවක් නැහැ. හරි. අපි මේකට දානවා තෙල්. හරි. තෙල් ස්වල්පයක්. ඔව්. තෙල් කොච්චරක් විතර සාමාන්‍ය මේ සැඳි හතරක් විතර. ඔව්. හා. මේ සැඳි හතරක් විතර තෙල් එකතු කරගන්නවා. එකතු කරලා මෙහෙම චුට්ටක් රත් වෙනකන් තියලා හදිස්සි වෙන්න ඕනේ නැහැ. මේක හරි හිමීට හොඳට හැදෙන එකක්. දැන් අපි ඒකට දානවා චිකන් ටික. හරිනේ. මේ චිකන් වල මේ දැන් මෙහෙම කරද්දී ජයනි මම මේ සාමාන්‍යයෙන් අපේ අය දූවලා එනවා. හැබැයි ඊයේ නම් මට ගොඩක් කතා කරලා ඇහුවා. සාමාන්‍යයෙන් අහනවා ඒගොල්ලන් මේ කවදා හරි අද මගේ ප්‍රෝග්‍රෑම් එක මං කිව්වා. ඒකෝර දැන් ගොඩක් අය සූදානම් වෙලා ඇති. ජයනි එහෙම නැත්තම් මේක අපිට බලන්න පුළුවන් නේද අපහු? YouTube එකේ. YouTube එකෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේ වැඩසටහන අවසන් වුණාට පස්සේ අපි ඒකත් ඔබට බලන්න පුළුවන් විදිහට කියලා දුන්නොත් හොඳයි. නැත්තම් කියනවා මං ඒ වෙලාවේ කඩේ ගිහින් හිටියා. මං ඒ වෙලාවේ වෙන වැඩක් කළා. සද්ද එනකොට ගොඩක් ඒව ඉවරයි. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනෝනේ අපේට. අපි කියලා දෙමු නේද? අපි දැන් මේ හැදෙනවා. මේකට චුට්ටක් වෙලා යනවා. දැන් ඊ අතර අපිට වෙන මොනවා හරි අපි මේ කියලා දෙමුද? ඔව්, හරි. දැන් මේ වගේ කෑම හදද්දි ඇත්තටම අපිට පුළුවන් මේ වගේ ගොඩක් කෑම ಜಾති හදන්න. මම එකක් කියලා දෙන්නම්. මේක හැදෙන අතරේ අපි මේ ජෙනි රට කජු වෙනවලු.
අපි සාමාන්‍යයෙන් ඒක කන්නේ වියලි නෑ පුතා වියන්නේ අපි හැබැයි අපිට පුළුවන් නිවිති රටකජු එකට දාලා රසවත් කෑම එකක් හදන්න දැන් අද මම මේ වංමන්ජි හදන ගමන් මට හිතුනේ මේ වගේ දේවල් වලට අපි ගියොත් ඔයාලටත් වෙනසක් කරන්න පුළුවන් මේ අපි හැමදාම හදන්නේ එකනේ අල ගන්නවා පරිප්පු ගන්නවා නැත්නම් මොනවා හරි දෙයක් හදනවා මිසක ඒක වෙනස් කරන්න මොකද පීනට්ස් කියන්නේ පීනට්ස් කියන්නේ හරිම පෝෂදායි කෑම. ඊළඟට මම පීනට්ස් හැදුවා. පීනට්ස් බ්ලෙන්ඩ් කරලා හැමතිස්සෙම කෑම වලට ටික ටික මිශ්‍ර කරගෙන. හරි පෝෂදායි. ඒ කියන්නේ අපි අර එකම කෑමකටනේ හුරු වෙලා ඉන්න එකම රසයක් හොයාගෙන හුරු වෙලා ඉන්නකොට හුඟක් තැන්වලදී අපි මේ උත්සාහ කරන්නේ තවත් වෙනසක් කරලා බලන්න. වෙනසක් කරන්න හිතන්නේ. මේ දැන් අපි චිකන් ටික බැදෙනවා. හරි. මේ ටික බැදගත්තට පස්සේ ඕ මේක ගොඩක් තැම්බෙන්න ඕනේ. චිකන්නේ දවසේ තැම්බුණාම අපි ඒකට දානවා අල. ඊපස්සේ අල එකතු කරගන්න. අලත් එකතු කරනවා. අලත් එකතු කරලා ඒ ටිකත් තැම්බුණයින් පස්සේ අපි ඒකට දානවා සුදු ලුණු. සුදු ලුණු දාලා ආපහු සෝයා සෝස් චුට්ටක් ඉස්සෙල්ලාම දානවා වතුර චුට්ටක්. දැන් වතුර අපි දාන්නෙම නෑනේ. වතුර චුට්ටක් දානවා. හැබැයි හියයි පොල් කිරි පාවිච්චි කරන්නේ. මේ හදලා මේක වෙනම උණුණුවේ ලිපේ තියෙද්දි ලිපේ තියපු භාජනේ මං ගිනව පෙන්නන්න අපිට මෙහි තියෙන ඔය වගේ ඒකෙන්ම තමයි ආපහු ගිනාලා මේසෙටත් තියන්නේ. හරි. ඉතින් මේ බොහොම ප්‍රණීතව හදාගන්න පුළුවන් ආහාර වේලක් තමයි ඔබට මේ රස විශේෂ වංගෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි රටේ ආහාර වේලක් නොවුනට මේක ඔබටත් පුළුවන්කමක් තියෙනවා හදලා බලලා කොයි විදිහටද මේකේ රස කියලා බලාගන්න. එනිසා ඉතින් ගෘහණියන් හැමදාම පවුලේ අයට පවුලේ උදවියට බොහොම රසවත් දේවල් දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඔන්න ඔබටත් පුළුවන්කම තියෙන උත්සාහ කරලා බලන්න. දැන් මේ ඔබතුමිය ගැන සඳහන් කරනකොට දැන් ඔබ මේ කුළුබඩු ගැන කතා කරනකොට ඉතින් අපි හැමදාම මේ මුළු තැංගේ ගැන කතා කරත් අංක එකට පත් වෙන දැන් ඕක රෝග දුරු කරගන්න මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන ඔබතුමිය එහි සභාපතිතුමිය. ඒ නිසා මේ මං හිතන්නේ මේ කුළුබඩු වල වටිනාකම ඔබතුමිය හොඳින්ම දන්නවා. ඔව් ජයනි මම හැමතිස්සෙම ඒක දැනුවත් කරනවා. ලෝකේ තියෙන හොඳම කුළුබඩු තියෙන අපේ රටේ. ඒකට කවදාකවත් කාටවත් චැලෙන්ජ් කරන්න බෑ. මේ කුළුබඩු කොහෙවත් හැදෙන්නේ නැහැ. විශ්වාස කරනවද? මොනතරම් ආඩම්බරයද අපේ රට. හැබැයි ආපු විදේශිකයන් සියලුම දෙනා ඉතිහාසෙ ආපු අය එන්න හේතුනේ කුළුබඩු. ඉතින් මේ ඇත්තරම කුළුබඩු කියන්නේ අපේ රටට ආශිර්වාදයක්. හැබැයි අපේ අය හදන්නේ. ආරාධනා කරන්න දැන් මිරිස් ටික උනත් පිට රටින් ගේනකන් ඉන්න මෙච්චර ඉඩම් තියෙනවා මෙච්චර තියෙන එකේ මිරිස් ගහක් වවන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් හැමතිස්සම ජයනි අපේ දේවල් අරගෙන වස විස නැති කන්සෙප්ට් එකකට අපිට යන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඔව්. හරි. දැන් මේ වෙනකොට අපි මේ ආහාර වේල හදමින් ඉන්නේ. අපි බලමු අවසානයේදී අපිට මොන වගේ රසක් එක්ක මොන වගේ පාටක් හැය ඒ හැමදේමත් එක්ක අපිට බලන්න පුළුවන්කම තියෙනවා. අතරම මම මේක ජයනි බාගෙට හදලා ගినాව නම් හිම මේගොල්ලන්ට කිසිම අයිඩියා එකක් එන්නේ නැහැ නේද? දැන් මොන බලන්න මේ චිකන් එක මේ හැදීගෙන එනවා මේ. මං අරන් පෙන්නන්නම් එක. හරි. මේ හොඳට බලන්න හොඳට හැදීගෙන එනවා. හොඳට හැදීගෙන එනවා. දැන් සම්මත මේකට කොච්චර වෙලාවක් වගේ අවශ්‍ය වෙනවද මේ? නෑ පොඩි කාලයක්. පොඩි කාලයක් කියන්නේ. ඔව්. ඊළඟට ජයනි ඇත්තටම මම එකක් අර ආදේශ කරන එක ගැන කීකිය හිටියේ. අපි හැමතිස්සෙම බලන්නේ කෑමක් හදද්දී දැන් අපේ සම්ප්‍රදායානුකූල කෑම වලටම යන්න. ඒකෙන් තමයි ගොඩාක් වෙලාවට අපිට ලෙඩ හැදෙන්නේ. දැන් ප්‍රෙෂර් හැදුනා කියලා නෑ, ෂුගර් තිබුණා කියලා නෑ, අපිට අපි අර හුරු කෑමෙන් මිදෙන්න කැමති නෑ. ඇබ්බැහි වෙලා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔව් ඒ නිසා අර පුරුදු රසයට පුරුදු ගුණය හොයාගෙන අපි යනවා මිසක් අපි තවදේවා රස ප්‍රමාණය හරි අඩු. ජයනි රසේ හොයාගෙන යන්නේ. තෙල්, සීනි, පිටි. ඔය තුනෙන් එහාට අපේ ලෝකයක් නෑ. හැබැයි අපෙන් බැහැර කරන්නත් උනේ ඕවම. තව තවත් කෑම බීම හදන්න ඒ වගේම මේ ඔබට අර පුරුපුරුදු කෑම බීම වලට වැඩිය තවත් රටක දෙයක් හෝ වේවා තවත් සංස්කෘතික දෙයක් හරි වේවා අපි ඒවා ටිකක් උත්සාහ කරනවා කියලා කියන්නේ ඒක ගෙදර අයටත් හරි කැමැත්තෙන් කන්න පුළුවන්කම තියෙනවා තවත් තැනකට ගිහින් කනවට වැඩිය ගෙදර මේක හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැන් අපි මේකට එකතු කරනවා ජයනි අර්තාපල් අර්තාපල් හරි අර්තාපල් කපා ගන්න ඕනෙත් මේ ප්‍රමාණයටද කොහොමද අපි සීමා මේ
හොඳයි. දැන් ඔන්න ඔබට පේනවා මෙන්න මේ විදිහට අර්ථාපල් අපිට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් අපි ඒ ටිකක් දාන්න. හරි. හරිද මේ අර්ථාපල් එක ගෙඩියක් වගේද කොහොමද කෝප්පයක්. කොහොම එක හා සමාන වෙන එක තමයි කරන්න ඕනේ. හොඳයි. මේක චුට්ටක් අපි තැම්බෙන්න දෙනවා. තැම්බෙන්න තියලා. ඔව්. ඊට පස්සේ අපි මේකත් ටිකක් හොඳට ඒ කියන්නේ ඇත්තටම අර්ථාපල් ටිකක් බැදෙන්න ඕන. අර මැද තැම්බෙන්න නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගොඩක් තැම්බනවනේ. එහෙම වෙන්න ඕනේ. මැද තැම්බෙන්න නෙමෙයි වටේ තැම්බෙන්නයි ඕනේ. තැම්බුණයින් පස්සේ අපි මේකට එකතු කරනවා වතුර හරිම පොඩ්ඩක්. වතුර ටිකක්. ඔව්. හරි. අපි හොඳ සුවඳක් එනවා දැන් මේ වෙනකොට. අනිත් එක පොඩි ළමයින්ට දැන් හදද්දි අපිට හිතාගන්න බෑ මොන වගේ දේවල්ද කරන්න කියලා නේද? මෙන්න මේ වගේ ආහාර හදලා දුන්නොත් දැන් මෙතන තියෙන්නේ දැන් අපි ගෙදරක හදන්නේ අල ව්‍යංජනය, හතු ව්‍යංජනය, මස්. දැන් වෙන වෙනමනේ හදන්නේ. වෙන වෙනමනේ. දැන් මේක සම්පූර්ණ මීට වඩා හාත්පසින්ම වෙනස්. හරි. මේ විදියට ගන්න. දැන් මතකයිනේ ඉස්සර වෙලාම මස් ටික කපලා සෝයා සෝස් ලුණු එකම මිරිස් කුඩු දාලා විනාඩි 20ක් විතර තියන්න. මේ සැහැඳි හතරක් ගන්න තෙල්. මේ සැහැඳි හතර ලිපේ තියලා අර සීසන් කරපු මස් ටික දාන්න. දාලා මස් ටික තැම්බෙනකොට අපිට පුළුවන් අල ටික කපලා ඒ ටික එකතු කරන්න. හැබැයි අල වටේ බැදෙන්න ඕනේ මැද තැම්බෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ තෙල් එකේ තියෙන නිසා ඒක ඒ විදිහට එනවා. ඊට පස්සේ අල ටික හැදුනයින් පස්සේ අපි මේකට එකතු කරනවා සුදු ලුණු. අපි සුදු ලුණු ටික දාමු. හරි දැන් අපි දාමු නේද? ඔව්. හරි ඔන්න දැන් අපි සුදු ලුණුත් එකතු කරගෙන තියෙන. හරීම සුවඳකුත් එනවා අපිට. දැන් මේ අද මැදිරියම හැබැයි ජයන් ඒ සුපුරුදු සුවඳ නෙමෙයි නේද එන්නේ. දැන් අපිට ඔව් මේක අපි වෙන වෙනමනේ හදන්නේ. ගෙදර ඉදි හදනවා, චිකන් එක වෙනම හදනවා, ඊට පස්සේ අල කරියේ තව වෙදියකට හදනවා, සුදු ලුණු වෙනම එකතු කරනවා. කොහොමනේ කරන්නේ අපි? දැන් මේකත් හැම්බෙනකන් ටික වෙලාවක් තියෙනවා. දැන් ඕගලන්ට ගෙදර ඉදි හදනවා නම් ඊට වඩා ටික වෙලාවක් තියන්න පුළුවන් වෙයි නේද ජයනි? දැන් අපේ වෙලාවත් එක්ක තමයි අපි හදන්නේ මේ විදියට. ඊට පස්සේ මේකට අපි දානවා වතුර ස්වල්පයක්. හරිම ස්වල්පයක්. හරි. මේ විදියට. හරි. ඊට පස්සේ අපි වතුර දැම්මනේ දැන්. ඊට පස්සේ මේකට දානවා සෝයා සෝස් සල්තුව. සෝයා සෝස් ටිකක් ඔන්න එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. සමලිග සෝයා සෝස් කොච්චරක් වගේද කොයි මේ සැඳි තුනක් මේ සැඳි තුනක්. ඔව්. සෝයා සෝස් දැන් ඔව් ආපහු කියන්නම් මස් කෝප්පයයි ඊළඟට මොනවද මම අර්ථාපල ඔව් අර්ථාපල වල කෝප්පයයි ඊට පස්සේ හතු කෝප්පයයි. දැන් මේක ටිකක් මෙහෙම බැදෙන්න දෙනවා. හරි. ඊට පස්සේ ජයනේ විනාඩියක් තියෙන්න යනවා. ඔව් අපිට ලැබිලා තියෙන කාලයත් ඒක තමයි මේ ප්‍රශ්නේ. හදාගන්න විනාඩිය. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා හතු. හතු. හතුත් කෝප්පයක් තමයි ඔන්න එකතු කරන්නේ. හතු දාන්නේ අන්තිමටම. මේ බෙල් পেපර් බෙල් পেපර් දාන්නේ තන්තිමට. හරි. ඔන්න ඔය විදිහට මේ සියල්ල එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ මේ දවසකදී නම් අපි මෙහෙම කැම් වේලක්වත් හදන්න අපි වැඩි උත්සාහ කරනවා හරි අඩුයි. හැබැයි ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ ආහාර වේල රස බලන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔබටත් පුළුවන්කමක් තියෙනවා. මේක ටිකක් හදලා බලලා ගෙදර ඉන්න සුන්සි දරුවොත් හරිම ආසාවෙන් ආහාරයට ගනි. ඒ වගේම වැඩි හිටියෝ මේ හැමෝම අර එකම ආහාර වේලකට උරු වෙලා ඉන්නකොට ඒක වෙනස්ම රසයක් වේවි. දැන් මොකක්ද මේක එකතු කරන්නේ? සීනි චුට්ටක්. සීනි ටිකක් එකතු කරමු. ගොඩක් නෙමෙයි ඔව් ගොඩක් නෙමෙයි චුට්ටක්. ආ හරි හරි මේකට මේ දුඹුරු සීනි අරගෙන තියෙන අපිට මේකට නැජයිනේ කමක් නෑ. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. එහෙනම් ලුණු 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 අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට ලුණු චුට්ටක් නේද? ඔව් ලුණු ගොඩක් හොඳ නෑ. ඊට පස්සේ අපි මේ දාන්නේ මිරිස්. හරි දැන් ඔන්න මේ දැන් ඊට පස්සේ අපි හදාගෙන අවසන් වෙනකොට තමයි මේ මිරිස් එකතු කරන්නේ. අන්තිමටම ලුණු දාන්න අන්තිමටම ලුණු ඉස්සෙල්ලා දාන්න එපා. හේතුව තමයි ඉස්සෙල්ලා දැම්මම ලුණු ගොඩක් අපිට කන්න වෙනවා. ටිකක් දැන් මේක ඇත්තම ලුණු මේක අපේ කෑමට උරා ගන්න නෑනේ. හරි.
දැන් අපි මේ මිරිස් වගේ දෙයක් සාමාන්‍යයෙන් මේ මාළුපිනි හදන පටන් ගද්දිම නේකතු කරන්නේ. ඒ කියන්නේ මාළු වේදනවා කියන ඔය අපි කියනවනේ. එතකොට දැන් මේක එකතු කළේ අවසානයේද? ජනේ එහෙම එකක් නැහැ. ඔය ඒක තමයි අපි අර සාම්ප්‍රදායික උරු වෙලා තියෙන කොටුවේ. නැත්තම් ඒ වගේ පස්සේ එකතු කරලා කමක් නැහැ. ගොඩක් අඩුවෙන් කන්න ඕනේ පස්සේ එකතු කරන්නේ. එතකොට ආහාර තුරා ගන්නෙ නැහැ නේද? මේකේ ඇතර මේ අර ඉස්ම වගේ තියෙනවා. දැන් ගයිනේ මේකේදී අපි මතකයිනේ දැන් කරපු විදිය නේද? දැන් අපේ අය නැත්තම් ඊළඟ සුමානේ මහනවා. ඒක අහන් ඇහුවට කමක් නෑ. හොඳයි අහන එක. ඇත්තටම අහන්නේ හදා ගන්නනේ නේද? මේ විදියට තමයි අපි හදන්නේ. ඔන්න ඉතින් මේ අපේ රටේ ආහාරයක් නොවුනට ඔබට පුළුවන්කමක් තියෙනවා මේක ටිකක් උත්සාහ කරලා බලන්න හදාගන්න කොහොමද ඒ රසේ කොහොමද ඒ ගුණේ කොහොමද කියලා බලන්න ඔබටත් පුළුවන්කමක් තියෙනවා කියලා මම මතක් කරනවා. දැන් අපි මේ ආහාර වේල හදමින් ඉන්නේ බොහොම රසවත්ව හදාගන්න සුවඳත් එහෙමයි මතකනවා රසයත් එහෙම වෙන්නේ නැති කියලා. ඊළඟට කියන්නේ මේ එකම කියන්න ඕනේ මේ උණු බත් එක්ක තමයි උණුවෙන් මේ ආහාරය කෑමට ගන්න. ඒකම මතක් කරන්න ඕනේ උණු බත් එක්ක උණුවෙන් මේ ආහාරය ගන්නා වගේම මේ හරිම ෂෝක් බත් එකක් තියෙනවා කොරියන් බත් එකක්. ඒකත් විනාඩියක් දෙන්න මම කියන්නම්. මොකද එන කාලේ උපරිම යයිද සේවයක් දෙන්න. හරි අපි කියමු. හොඳට සුදු බත් හොදලා ලිපේ තියන්න. ලිපේ තියලා චිකන් දාන්න ඕනේ. ඒ බත් එකටම චිකන් දාන්න. චිකන් ලොකු දැන් එක්ක මේ ලෙග් එකක කොටසක් එහෙම දාන්න පුළුවන්. දාලා සුදු ලුණු කිලෝ එකට මේ මට විදේශික මහත්මිය කියලා දුන්න එකක් දානවා මේ වගේ අහුරක්. මෙහෙම හිතන්නකෝ. හා කිලෝ එකට මෙච්චර ප්‍රමාණය. සුදු ලුණු දානවා. රතු ලුණුත් දාලා සාමාන්‍ය විදියට බත හදනවා. ලුණු දාන්නෙම නැහැ. මොකුත් දාන්නේ නැහැ. අන්තිමේදී එයා ඒක හදලා ඒ හදන අතරේ අනිත් ලිපේ තියෙනවා සෝයා සෝස් ටිකක් දානවා. ඊට චූටි චූටි මිරිස් එහෙම කපලා දානවා. දාලා එහෙම ක්ෂණයෙන් හදනවා සෝස් එකක්. ඒ සෝස් එකයි බතු එකන්නේ හරිම රහයි. හරි ඔන්න ඉතින් තව දැන් මේක මම දාලා පෙන්නන්නද? ඔව්. හරි අපි මේකටම දාමු. හරි. මෙන්න මම කිව්වේ චීනි මෙන්න මේ භාජන තමයි තියෙන්නේ. ඉපේ තියන්නත් පුළුවන්. උණු උණුවෙන් මේ මේක තව ට්‍රේ එකක තියලා තමයි හැන්දත් එක්ක ගෙනත් තියන්නේ. හොඳයි. අපි දැකලා තියෙන ඔය මේ එක එක මේ නාටි වල එහෙම අපිට දකින්න පුළුවන්ව තියෙන මෙන්න මේ වගේ හරි අපූර්ව සුහුරු භාජනයක් යොදාගෙන තියෙන තැන. ඒ නිසා මේ හරිම අලංකාරව ඔන්න පිළියෙල කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ 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 ඉස්ම වගේ තියෙන ජයනි මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් මේ එලෝලුයි අපේ කද්දපු හුවම්මන්ජීකේ තියෙනවා. ග්‍රේවි එක තියෙනවා. අවශ්‍ය පෝෂණ ගුණය තියෙනවා නේ. ඒ හැම එකම එකට බත් කද්දී එයයි මේක එක්ක විතරයි කෑම කන්නේ. ඔන්න ජයනි හුවන් මංජි. හරි බොහොම ප්‍රණීතව ඔන්න නිම කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔන්න දැන් ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම ලස්සනට මේක පිලිවෙලකට එකතු කරගන්න පුළුවන්කම ඔබට තියෙනවා. ඒ නිසා වෙනස්ම රසයක් තියවි කියලා හිතනවා වෙනස්ම විදිහකට. අනිවාර්යයෙන්. හරිම සුවඳ නම් ආවනේ. හා සුවඳ නම් ආව අපිට රස බලන්න විදිහක් නැහැනේ. ඒ නිසා සුවඳ නම් ඇවිල්ලා තියෙනවා මේ අර සෞඛ්‍ය ආරක්ෂාවත් එක්ක අපි හැමදේම හිතන්න ඕනකමත් එක්ක. අනිවාර්යයෙන්. අපිට ඉතින් අපිට මේකේ සුවඳ විතරක් බලලා ඒක තමයි ඉන්න වෙනවා. ගින් හදන්නත් වෙනවා. ඔව්. හරි. ඒ සියල්ලත් එක්කම රස විශේෂාංගය තුළින් අද අපි ඔබට බොහොම රසවත් කෑමක් හැදුවා කියන කාරණය මතක් කරන්නට ඕනේ. ඔබටත් පුළුවන්කමක් තියෙනවා මෙතුමියත් සම්බන්ධ කරගෙන බොහොම රසවත් ප්‍රණීත ආහාරයක් හදාගන්න. මම ඔබට දුරකථනංගය සදහන් කරන්නම්. 0712-43-2527 කියන දුරකථනංගය ඔන්න ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ දුරකථනයේ විදිහට සඳහන් කරන අතරතුරේදී බොහොම රසවත් ආහාරයක් අද හදාගන්න පුළුවන්කම ලැබුණා. පුංචි දරුවන්ට දෙන්න, වැඩිහිටියන්ට දෙන්න, පවුලේ අයට දෙන්න ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. උත්සාහ කරලා බලන්න හොඳ කෑම. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. හොඳයි. ඉතින් අද ඔබට මේ පිළිබඳව කතා කරන්නට අපත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ සුපවේදිනි කුමුදුනි ගුණසේකර මහත්මිය. බොහොම ස්තුතියි මේ පැමිණීමට. බොහොම ස්තුතියි ආරාධනා කළාට.
හොඳයි. ඉතින් අද රස විශේෂාංගයෙන් බොහොම රසවත් ප්‍රණීත ආහාරයක් ඔබට හදාගන්න පුළුවන්කම ලැබුණා. සූදානම් වෙන විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරුව ආයෙමත් අපි ඔබව හොයාගෙන එන සූදානමින් ඉන්නෝ. ගෙතම් විශේෂාංගයෙන් අපි මුණ ගැහෙනවා තවත් අපූරු අත්කම් නිර්මාණයක් එක්ක ඔබට කතා කරන්න. එහෙනම් රැඳලා ඉන්න ආරාධනා කරනවා සිකුරාදා පියුම් විලත් එක්ක. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.